मुंबई इंडियंस कंडायम में तरगवारे सार्थक वेन लोकु हेतुवक तमाय ओंगे शक्तिमत प्रतिकरण लाइस्तुव आरंभक प्रतिकारो विधियट डीकॉक शर्मा वगेम शर्मागे आबादेक योदागत्त इशान क्रिशान पवा होंदिन सेल्लम कला अंक तुन क्रीडक विधियट सूर्य कुमार यादव पेन्वन सार्थक बव मे तरगावलिय मुंबई सार्थकत्वयट लोकु हेतुवक एवगेम पांड्या युगले पोलार्ड वगेम तिवारी पवा अवश्य अवस्थावल लकुम लबागन्न समत्तुना अवश्य अवस्थावल लकुम लबागन्न समत्तुना මේ ක්‍රීඩකයන් අතරින් නිහඬවම ලොකු සේවයක් කරන ක්‍රීඩකයෙක් තමයි සූර්ය කුමාර් යාදව කියන්නේ. පිටිය වටේම පහරවල් එල්ල කරන්න පුළුවන් අපූර්ව හැකියාවක් තියෙන මේ ක්‍රීඩකයා අවශ්‍ය අවස්ථාවල පිටියේ දිගු ඉනිම් ගොඩනගන්න වගේම අවශ්‍ය අවස්ථාවල ලකුණු වේගය වැඩි කරන්නත් වෙනවන හපංකම නිසා ඔහුගෙන් මුම්බයි කණ්ඩායමට ලැබෙන සේවය මිල කරන්න බෑ. රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේක තිබුණු තරගයේ මුම්බයි කණ්ඩායම ජයග්‍රහණයට අරගෙන යන්න ලොකුම දායකත්වයක් දීපු මේ ක්‍රීඩකයා තරගයේ අවසානයේ අදහස් දක්වලා තිබුණා. එතෙන්දී තමන්ගේ පුහුණු කරුත් හිටපු නායකයා තමන්ගෙන් ඉල්ලපු දේ තරගයේ කරන්න පුළුවන් වුණා කියලා තමයි සූර්ය කුමාර් කියලා තිබුණේ. මම පිටිටේදී ලකුණු 37යි ලකුණු පුරුවේ අපේ කණ්ඩායම ඉස්සරහින් තිබුණේ. ඒ වෙද්දි ඩීකොක් ක්‍රිෂාන් දෙන්න හොඳ ආරම්භයක් අරගෙන දීලා තිබුණේ. මට ඕනියුනේ වෙලාව අරගෙන පුළුවන් තරම් වෙලාවක් පිටියේ ඉන්න. අපි දැනගෙන හිටියා තරගයේ 7 වෙනි පන්දුවාරයේ ඉඳන් 15 වෙනි පන්දුවාරයේ වෙනකන් අපි ලකුණු අඩු ගානකට තියලා පීඩනය වැඩි කරන්න RCB කණ්ඩායම හැමදේම කරනවා කියලා. තරගයේ ටයිම් අවුට් එකේ මහල මගේ ළඟට ඇවිල්ලා කිව්වේ පුළුවන් තරම් වෙලා ඉඳලා තරගයේ ඉවර කරලම ඉන්න කියලා. ඒ පණිවිඩයේම රෝහිත් මට එවලා තිබුණා. ඉතින් මම ඉදේ සාර්ථකව කළා. මට පුළුවන් වුණා ජයග්‍රහණය වෙනකම් ඉඳලා ජයග්‍රහී ලකුණක් ගන්න. ගොඩක් සතුටුයි කණ්ඩායමක් විදිහට මේ ජයග්‍රහණය ගැන. තරගාවලිය 48 වෙනි තරගයේ විදිහට තිබුණු මේ තරගය පන්දු 43 කින් නොදෙවි ලකුණු 79ක් ලබා ගන්න සූර්ය කුමාර් සමත් වෙනවා. තරගයේ වීරයා බවට පත් වෙන්නෙත් ඔහු. ඒ වගේම තරගයේ වැඩිම 6 පහර ප්‍රමාණයට අදාළ සම්මානය දිනා ගන්නත් සූර්ය කුමාර් සමත් වෙන්නේ 6 පහර 3ක් එල්ල කරලා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.